كمان ليك يوم ونيدي ده هلو انا يا في ضروري كنا في كمان كيلو يوم يسال هاي ما كده يني عندي لك كمان ليك يوم ونيدي كيف يوم ලයිව් එක පටන් ගෙන විනාඩියෙන් 800කට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ගොඩක් දෙනෙක් කමෙන්ට්ස් යනවා. ආශාවරි ආදරේ හැමදාම මම නවත්තන්න එපා සර් ආදරේ. ජෝදාවල් ජෝදාවන් වෙන ඉඳන් අපි. ඉතින් අම්මෝ ඇති යන්තම්. හායි. ඇතනම කොච්චර ආදරයක් තිබුණද කියන මේ දවස් ටිකේ ආපු කෝල්ස් වලින් මම හිතන්නේ නාරකගේ ෆෝන් එක ආන්සර් කරන්න බැරි තරමටම බ්ලොක් වෙලා තිබුණේ. අම්මෝ සෙට් එක ළමයි ආදරෙයි ෂාන් නකලංක ආදරේ කියලා කියනවා බන්දුල තෙරුවන් සරණයි පුතේ හවිස්ක අම්මෝ දැක්ක කල් අපි ඔක්කොමටික ඉන්නවා පොඩ්ඩියෝටික ආදරේ ඉෂාන් දැකපු කල් චින්තක හයේ ඉඳන් ඉන්නේ ශවින්ද ආදරේ ජනාධිපති දිවුරුන් දෙනකම් බලන් ඉන්න වගේ ඉන්නේ කියලත් මැසේජ් එවලා තිබුණා. කොයි වෙලේද එන්නේ? මේ ජනාධිපති දිවුරුන් දෙනකම්වත් මෙහෙ බලන් හිටියේ නැහැ කියලා දාලා තිබුණා. හායි චූටි දුවල ආදරේ වස්තු ඔයාලට චින්තක 1.2 කියවිලා තිබුණා විනාඩි 2යි ලයිව් එක. ඒක තමයි ආදරේ. ඉතින් මං හිතන්නේ නාලක සර් විස්තරේ කියයි. ඉස්සරහට මොකද වෙන්නේ? ගත්ත තීරණ මොකද කියන එක? විශේෂයෙන්ම ස්තුතියි ගොඩක් පින් ඔයාලට මොකද අපේ ආශාවරීට තොර අපේ කුංචි බටවුන්ට අපිට තිබ්බ ආදරේ කොච්චරක්ද කියලා අපට ඇත්තම දැනුනේ මේ දවස් ටිකේ ඉස්සර සමාධි කරනවා මේ ෆෝන් එකේ මම කිසිම කෝල්ලක් ආන්සර් කර බැරුණා මට ඒකට හේතු කාරණ ගොඩක් තිබ්බා මගේ කෝල් වැඩි මම හිතුවා ෆෝන් එක චාර්ජ් කරලා දවසට 5-6 පාර ඒ තම ආදරේ කියන ෆෝන් ආන්සර් කරන්න බැරිච්ච එක පිළිබඳව මම ඉස්සල්ලා සමා වෙනවා මේ ඊළඟ කාරණාව තමයි ඊළඟ කාරණාව ප්‍රසංග වලට සම්බන්ධ වෙන ආකාරය කියන්නම් අපිට ලැබුණු සමාජයෙන් ලැබුණු යම් යම් පාර්ශවවල තියෙන ගැටළු සහගත තත්ත්වේ නිසා අපිට අප්‍රේල් වලින් පස්සේ ෂෝ වලට සහභාගී වෙන්න සිද්ධ වෙන්නේ සතියන්ත විතරයි ඒ කියන්නේ සිකුරාදා සෙනසුරාදා බොහෝ වෙටි ඉඳලා ඒකෙන් දවස් තුන විතරයි ඒක තමයි මේකේ අවසාන ප්‍රතිඵලය වුණේ මොකද ඔක්කොම කිව්ව සමායෙ මේක මාර්කට් එක කරන්නේ කව් කට්ටේ හිතන් හිටියේ අපි මේක මේ බෑන් එක මාකට් කරන්න කරපු දෙයක් ඊට ආය නැ විශේෂයෙන් කියනවා තව එක්කෙනෙක් දාලා තිබ්බා ඉන්න ඉන්න සර් අනන්න ඕනේ නැ දෙන්නම් තව සෝ ටිකක් මේ ඔයාලා සෝ වැඩි කරගන්නද ඔහොම මේ දේවල් කරන්න කියලා ඉතින් සෝ වැඩි කරගන්න නෙමෙයි සෝ අඩු කර ගැනීම උමනාවක් තිබුණේ ඉතින් ඒ නිසා මම කියන විශේෂයෙන්ම මේ මේ විශේෂයෙන්ම කියන්න ඕන මේ ප්‍රසංග ශ්‍රීමන්තයෝ ඔයි සද්දේ මඩ යන ලෝක ඉතින් නිසා කියන්නම් මේ ප්‍රසංග ප්‍රමාණය අපි දවසකට ප්‍රසංග 3කට සහභාගී වෙනවා ප්‍රසංග 2කට සහභාගී වෙනවා ඒ මම කිසිම කෙනෙකුට ප්‍රසංගයක් බෑ කිව්වේ නෑ මුදල මත තීරණය කරන්න ගෙයි සමහර ප්‍රසංග අපි බොහෝ විට ඔයාලා දන්නවා ඇති සමහර දන්න අය දුකයි සමහරක් අය මෙහෙම කියද්දි මොකද මම සමහර ප්‍රසත පහක් සල්ලි ගන්න නැතුව ප්‍රසංග පවත්වලා තියෙනවා ඒක සාක්ෂි මත මේ Facebook එකේ තියෙනවා ඉතින් ප්‍රසංග අධික ප්‍රමාණ මම හිතේ ලංකාවේ ප්‍රසංග වැඩිම ප්‍රමාණයක් අඩු කාලෙකින් කරපු සංගීත කර්මයක් ආශාවරි ඒකේ සමාජයට ඒක දරා ගන්න බැරි වූ යන්නම් තියෙන කුහකත් ඒ නිසා අවසාන අපේ සිද්ධ වුණේ සත්‍යන්ත විතරක් සීමා වෙන්න නමුත් අප්‍රේල් දන්නු වගේ ගන්න වෙයි අප්‍රේල් මාසේ බාර ගත්තේ මේ අද ඉඳන් අප්‍රේල් මාසේ දක්වා බාරගත්ත ෂෝ වලට අපි යනවා මොකද විශේෂයෙන්ම ගම්වල අහිංසක මිනිස්සු තමන්ගේ දාඩි මාසේ වහගත්ත සල්ලි වෙදන් කරලා අවුරුදු 16 ඉගල තියෙනවා ඒ බාරගත්ත ප්‍රසංග ඔක්කොම එනවා ඒ ඉඳන් ඒ ප්‍රසංග සංගීතවල අමාරු දාන්නේ ඉතින් ඊට පස්සේ වෙන්නේ ආශාවරි කියන අපිට අපි දකින්නම් වෙන සති දවස් 2යි බොහෝ විට 3යි
ඒක තමයි අපිට තිබ්බ ගැටලුව. ඉතින් මම ගැටලු උනේ කොහොමද මුත් කියන්නේ නැහැ නම් මම කියන්නේ කෙටියෙන්ම අපි සහභාගී වෙන්නේ මේ මාසේ ඉඳලා අපි සම්මුදල් දැනගන්න අත්හැ හිතයි මේ වගේ තැනකට අපිව ගෙනලා මේ රසුව තමයි අපි ගෙනාවේ. සෝ සංවිධානය කරපුව තමයි අපිට දුක් මාන්සලා වේදිකා හදලා දීලා ෂෝ දීලා අපිට සල්ලිත් දීලා ඒ සියල්ල දීලා මෙතන ගෙන සංවිධායකවරු ඒගොල්ලෝ වඩාත් පින් ඊට පස්සේ තමයි මෙතන ආවට පස්සේ මේ ඇයි නාලක එහෙම කතා කරන්නේ කියලා හිතයි. ඉතින් නෑ ලොකු කමකට නෙමෙයි උන ප්‍රශ්නේ තමයි අපිට ප්‍රධාන සහභාගී වෙන්න බැරි තත්ත්වයට පත් වුණා. ඉතින් ඒ හින්දා සියල්ල මේගොල්ලෝට තියෙන ආදරය සදාකල් පවතිනවත් මේගොල්ලෝ ආලව වේදිකා දකින්නවත් ප්‍රසංග පවත්වන්නවත් ඒ සියල්ල කාරණා නිසා මේ මාසෙ ඉඳන් අපි සතියන්ත විතරයි ෂෝ ගන්න. ඒ හින්දා සංගීතයගොරු විශේෂයෙන්ම මම ගැන මොකද හිතන්න එපා. ඒක මතක් කරන්න ඕන ඊළඟ කාරණාව මේ මම ප්‍රකාශ කරන මේ කියන්නේ මේ තිබ්බ ආදරේ මම එතකොට මම නිර්මාණය කරපු මේ ආශාවලී සංගීත කණ්ඩායමට තිබ්බ ආදරේ මොකක්ද කියලා මම දැක්කා. බොහෝ පිරිස් අපිට බෝධි පූජා පවත්වලා තියෙනවා. ඒගොල්ලෝ ගොඩාක් පින් මට කතා කරා. සමහර අය පල්ලියවල දේවමෙහෙවර කරලා තියෙනවා අපි වෙනින්. එතකොට පන්සල්වල පල්ලියලේදී කටයුතු කරලා තියෙනවා. ඊළඟට මම දැක්කේ නෑ පිරිමි කියන මා දැඩිහි මේ පැටව දකින්න නැතුව ආශාවරී ප්‍රසංග ප්‍රසංග පවත්වන්න නැතිවි කියලා ඒගොල්ලෝගේ කඳුළු කතා අඳානම කතා කරලා තියෙනවා. ඉතින් මම ඒ තමයි ආදරේ දැක්ක විදිහ. එතකොට මේ ෆෝන් එකට මුල් ලෝකෙම පිටරට ඉන්න අය. එතකොට මේ කෝල් අරගෙන මට මම මේකට මැසේජ් දවල මේ මැසේජ් මම දවසකට මැසේජ් ඩිලීට් කරනවා. මැසේජ් 20000ක් ඩිලීට් කරනවා මම මේ ෆෝන් එකේ. ඉතින් ඒ නිසා ඒ තිබ්බ ආදරේ තමයි අපි මේ පැටවන්ට තිබ්බ ආදරේ තමයි ඔයාලේ පෙන්නේ. දැන්වත් මේ මැසේජ් එන්නේ. ඒ නිසා මේ කවදාකවත් මේ පුංචි මම අදත් මතක් කරන්න මේගොල්ලෝ ඉස්කෝලේ ප්ලේයර්ස් ලයිකර් අපේ සංගීත කණ්ඩායමේ වාදනය කර ඉන්ස්ට්‍රුමන්ට් හයි ඩ්‍රම්ස් පෑඩ් ඉන්නේ ඉස්කෝලේ 6 වසර 6 කියනවා දෙකෝ අවුරුදු ඉස්කෝලේ 6 වසර ඉතුරු ගිටාර් තුනලා 7 වසර ඉන්නේ. ඒතකොට අපේ ලොකු තමයි ළමේ ඉන්නේ. ඒ නිසා ඒ වගේ පුංචි වයසක අපේ රතු බේස් එකේ බේස් එක ගිටාරේ උස්සලා බලන මේ බර කොච්චරද කියලා. එතකොට මේ රිදම් අපේ මේ තුන්දෙනාම 7 වසර ඉන්නේ. එතකොට AI මම මේගොල්ලන්ට පුරුදු කරලා තියෙන්නේ අපි දන්නවා බෑග් එකකට දාන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. shopping bag එකට කිලෝ එකකට කිලෝ එක එන්න මුතක ඒක බර කුකුල යනවා. ඒ හින්දා මම මෙයාට සංගීත දෙන මේ විදිහට. නමුත් මේ පුංචි පැටවුන්ගේ ඒවා දැකලා මේගොල්ලෝ දැම්ම පීඩනය මම දැක්කා. කවදාකවත් ඉල්ලීමක් කරන්නම් කවදාකවත් බයින්න බා මේගොල්ලොන්ට මේ මියුසික් සියල්ල දෙන්න බෑ. දෙන්න බැරි හේතුව මියුසික් අපි දැනගෙන තමයි කරන්නේ. නමුත් දෙන්න බැරි හේතු ගන්න මේ පුංචි වැඩි මේගොල්ලෝ. එතකොට ඒකට මොකද අවසානට මේ අහිංසක ළමයින්ට පවා බයින්න පටන් ගත්තා. මේගොල්ලෝ සමහර බැනුම් තියෙන මහා මෙයාල තරහ මොනවාට තේන්නන්නේ නැහැ දාන කෝස් පව් මේගොල්ලෝ මෙයාල අවුරුදු කොහේ හදලා කියන පුංචි වයස නිසා. එතකොට මේගොල්ලෝන්ගේ කෑම බීම නිින්ද ගැන ඔය කවුරු මොනව කිව්වත් නේද රුකා මේගොල්ලෝ දන්නවා. සාක්ෂිය මේගොල්ලෝ විතරයි. පුංචි පෙඩාලා බොරු කියන්න බෑ බොරු උගන්ලා කියන්න බෑ. එහෙනම් මේගොල්ලෝ කාපු වීදී මේගොල්ලෝ ගිය දැන් මේගොල්ලෝන්ගේ නිින්ද මොකද්ද මේගොල්ලෝන්ගේ ජීවිතේ මොකද්ද කියන්නේ මේගොල්ලෝ සාක්ෂිය නැත්තම් මේ වගේ පුංචි ළමයට තියන්න කියන්න බෑ කොතරම් කාලෙ දවසක් කියයි නාලකම මුළුයි කියවි කියලා. ඒ නිසා මම මේ ඉඳන් කතා කරන්නේ ඒ කාරණාව ඊළඟ තමයි කවදාකවත් මේ අපි මේ බෑන්ඩ් එක මාකට් කරා මම එහෙම ලයිව් එකක් එහෙම කියන්නේ ඒ ප්‍රශ්නේ අපි අනානා කතා කරලා කිව්ව මේ ලෝකෙට. ඉතින් ඒකේ ප්‍රතිඵලය දැන් දැනෙන්නේ නැති මේ මාසෙ ඉඳන් අපි ප්‍රසංග සහභාගී වෙන්නේ සත්‍යන්ත විතරයි. ඒක තමයි අපි තිබ්බ හේතුව. අපි ආසාවෙන් හැමදාම අපි ඉස්කෝලේ ගියා ප්‍රසංග වලට සහභාගී වුණා අපි නැවත ඉස්කෝලේ ගියා නේද පුතේම නුනේ. ඒකවල මේගොල්ලෝ මැදිරිගිරිය කෙල්ලෝ මේගොල්ලෝ දරා ගැනීම කියන එක මේගොල්ලොන්ට එතකොට එයාලා පුංචි කාලේ ඉඳන් එයාලට මිනිස්සු කොට තිබ්බ ආසාව සියල්ල මේව ගන්න හිටියා. හැබැයි මේක දරා ගන්න බැරි මිනිස්සුත් හිටියා. නැත්තම් මේ දෙන්න කැරම්බර නොවෙන්න නින්දගෙන මේ දෙන්නගේ රිදි නැගෙන කතා කරද්දී හැබැයි මම මේ ටික දැනෙන්න මාත් මෙතන කියන කවුරු කතා කරන්නේ නැහැ. ඊට පස්සේ බොහෝ පාස කතා කරලා මම මේ කියන ආදරය කරන නිසා නෙවෙයි මේ ලයිව් එක එදා ලයිව් එකේ හේතු. ඒ හින්දා මං ඉල්ලීම කරන්න කවදාකවත් මට ඕනට නම් බලෙන්ද මට දරා ගන්න පුළුවන්. ඒ වයසත් එක්ක පුංචි කටවුන බලෙන්ද කවදාකවත් මේගොල්ලෝ මියුසික් ගන්න මොකද කියලා ඉතින් මම දෙන්නේ ප්‍රමාණි. මම විශ්වාස කරනවා දවසකට තව 3-4ක්